අයිබෝවත් බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන තවත් මාත්‍රා වැඩසටහනක් අද මාත්‍රා සංගීත මණ්ඩපයේ අපේ ආරාධිතයා වසර 30කට අධික කාලයක් දේශීය සහ විදේශීය හෝටල් කලමනාකරණ ක්ෂේත්‍රයේ කලමනාකරණ අධ්‍යක්ෂීම් ලබා තිබෙන ඒ වගේම කැලණිය රජරට විශ්වවිද්‍යාලවල ආරාධිත දේශකෙක් වශයෙන් කටයුතු කරන තවත් පැත්තකින් ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාව පොලිසිය මේ වගේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ගණනාවක කලමනාකරණ උපදේශකෙක් අභිප්‍රේරණ දේශකෙක් මේ ආදී වශයෙන් විශාල ක්ෂේත්‍රයක විසිරුණු චරිතයක් චරිත කීපයක් එතුමාගේ ජීවිතේ වටා තිබෙනවා දැන් මා කියපු සියල්ලක් ඔබ අත්හැර දමાવી මේ මුහුණ දැක්කම මේ තමයි ජාත්‍යන්තර වශයෙන් පැසසුමටලත් රංගන ශිල්පී විල්සන් ගුණරත්න මහතා අපි බොහොම සාදරයෙන් පිළිගත්තා අයබෝන් මාත්‍රා වැඩසටහනේ නරඹන්නේ ඔබ රසිකයෙක් කියලා මම දන්නවා ඔව් අතවසෙම්ම මාත්‍රා වැඩසටහනේ මුල සිටම මම එක නරඹුවා නරඹුව පමණක් නෙවෙයි මේ නරඹලා ඊට පසුව අපිට මට හමු වෙන විවිධ ක්ෂේත්‍රවල මම විශේෂයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ආරාධිත දේශකෙ කලමනාකරණ අංශයේ අංශාධිපති භාරත හේරත් මහත්මයා යටතේ අපි විවිධ වැඩ කටයුතු කරනවා. දැන් ඊට පස්සේ මේ ගැන කතා කරනවා. දැන් අතවසෙන් මම මුලින්ම මේක කියන්නම් දැන් සංගීතයේ හැඩතල වෙනස් වෙලා නාද රටා පදමාලා වෙනස් වෙලා නව තාක්ෂණයත් ඇවිල්ලා තියෙනවානේ. දැන් මේ සමීර ළඟ තියෙන මේ දේවල් අපේ තරුණ කාලේ අපිට තිබුණේ නැහැ. දැන් නව තාක්ෂණයත් निवर्द भावित क्रीम अवश्य मेल इतर इतने अन्न इक सी अकेनो याकि मुनबुराट पुता कौद मित्र चूचे पत्र अरगत मन दुदे कैमरा वाड़ नैकेट लगे वील बहुत पत्र सीया पत्र बेलू इस दलाने लैपटापे ऑनलाइन बला इंडकना लैपटापे कि नो टिकट आगे मुनबुराट है ना विशाल साध्य लैपटापे भीम तीन कुड़ सी अमुनाद मेके पुता मम पत्रे मेस्वेलवाणी पुता पगना दुनिया नवताक्ष निवृद्धि आकार भावित क्रीम वेदगा इस संगीत क्षेत्र अद नवताक्ष तीन दल मडा कमति लक्षण कीपैक्तीनो ये निशा माई उब मे आराधने कलह मम पिलियारगना अत्य रिद्यून बिंदुन बेंदुन सिधुन सिधुर हेदुन मे सियलु සනහල් අන්නට මාත්‍රා තුල මේ සංගීත කණ්ඩායමත් එක්ක මහා ඖෂධීය ගුණයක් එකතු කරනවා සුදී අද අපේ සංගීත කණ්ඩායම වෙනද වගේම උදේසින්දුල ප්‍රමුඛ සාරෝ අද ගායනෙන් එකතු වෙන විශාරද ත්‍රිත්වයක් පුලස්ති අභිෂේක් පියුබි මදුෂිකා සහ සජීව දේන දේවනාරායන ඒ වගේම ශානක ප්‍රනන්දුත් අද ගීතයක් ගායනවා සාරෝ කණ්ඩායමේ දැන් ඔබේ පළමුවෙනි ගීතය मेकार विप्रलंब शृंगारे तेन गीत वियोग दुखतम गीते पदन हास्य निर्माण शिल्पी ऐपे दुखट कमती अतवे प्रश्न पीड़ित मे आई अभी अरगत लोक प्रसिद्ध चार्ली चैप्लिन इतुमा अभी गो बिल कॉस्बी इतुमा इब उब गोब मे क्यू मगे नमाते तव इन विग्र मे हास्योत्पादक रंगन कनुनाय मे बहुदे जीवित पिटुपासे महाकंपावन ये कंपाव प्रकंपने वेला घीलत मैं मे हास्योत्पादक नाट्य दे मम उप प्रश्न पीड़ित वसे मंगई तो आगते मे विश्व पवतीन तुरा बंदी गटी हेली वेन्वया सिद्वेनो मेक तमाइ स्वभावे स्वभावे इन सा बंदी इकतुला जीवित अवसान विन कांग्याम इतना अतुन्ने उब कि मे अद्यक मे गीते मतुकर अब मे गीते उचित तनुआ अर्गन सुनारत्न आचार मागे पदमाला वट साधारण कुत्मी मे गीते मे विरा वेन्वी मे वैराग पेन्नु करे अब मे गीते तनक सुभाधाम अपूर्वट मेनविंग मिश्रकोट सम्मिश्रकोट लघुकोट कीनो अट मिन मेहमद
සුලංගන වේ මේ පාවී එන්නේ මේ අතුවග්ග පිපි කුසුම් පරල වැටෙනවා මේ පාවල එන්නේ මම නිදි වර්ජිතව රාත්‍රී පුරාම හෙළන සුසුම් මේ පිනි නෙමේ මේ වැටෙන්නේ දිනෙතින් ගලන කඳුළු කැට ඇත්තටම කියනවා නම් සිතක් රිදුනහම සිතක් බිඳුනහම අපිට අපි හිතනවා මේ සිත සුවපත් කරගන්න බෑ කියලා චන්දන හිත රිදුනහම හිත සුවපත් කරන්න දෙයක් තියෙනවා බිඳුනු සිත රිදුනු සිත සුවපත් කරන්න පුළුවන් හිතෙන්ම පමණයි ඒ නිසා සිදුනු රිත් බිඳුනු සිත් තියෙන කවුරු හරි මේ වෙලාවේ ඉන්නවා නම් මතක තියාගන්න ඖෂධීය ගුණයක් තියෙනවා හිත විදුණු හිත සනහලන්න හිතෙන්න පුළුවන් දැන් මේ ගීතේ මම තෝරාගත්තේ සැබවින්ම මේ ගීතේට යොදාගෙන තියෙන තනුව මේ පද රචනය ආචාර්ය නන්දමාලිනියන්ගේ ගායන විලාශය මේ ගීතේට සාධාරණයක් කරනවා විතරක් නෙමෙයි අපිට පෙන්눔 කරනවා මේ කම්පාව මේ කොහොම මේක తాවකාලිකයි ඒ නිසා බැඳීම් ගැටීම් හැලීම් වෙන්වයම් අතහැරයම් ශෝකය උපදනවා දුක්ඛ දෝමනසයම් මහා කප්පරක් මවනවා හැබැයි සමහර ඒවා ලෝකේ ප්‍රශ්න තුනයි තුන් වර්ගයයි තියෙන්නේ එකක් කාලය විසින් විසඳන දෙවැන්නේ ප්‍රශ්නේ සමග ජීවත් වෙන වෙන්ව ගියා ඒ ප්‍රශ්නේ දැන් ඔබ කියන්නේ බිඳුනු සිතක් සුවපත් කරන්න පුළුවන් බිඳුනු සිතක ප්‍රකාශනයට නැත්තම් මේ වගේ ගීතයකට මේ වගේ ගීතයක් අහලා සුවපත් වෙන හේතුව මෙන්න මේකයි දැන් මෙතන මේ මෙතන වෛරයක් නැහැනේ මේ කියන්නේ නැහැනේ මා සිළු සතු නිදුකෙත්තම් මේ මා හැර අතහැරගේ නුඹ හැර අනිත් සිළු සතු නිදුකෙත්තා මෙතන වෛරයක් දැනෙන්නේ අපිට මේ ගීතය තුළ මේ ප්‍රේමණීය මේ පෙම්වතියගේ ශෝකලාපයේ අසරේ වෛරයක් දැනෙන්නේ නැහැ මම හිතන්නේ දැන් ඒ ගීතය විඳින්න වෙලාව ඇවිත් තිබෙනවා ආචාර්ය නන්දමාලිනී ගායනා කළ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතය අද විශාරද පියුමි මදුෂිකාට අපි ආරාධනා කරමු ගීතය ගායනට
අද මාත්‍රා රස මතක රංගන ශිල්පී විල්සන් ගුණරත්න මහතා සමග දැන් ගුණරත්න මහතානේ ඔබ ඉතාමත්ම ප්‍රසිද්ධ අනුකරණ කලාවට දැන් මම දන්නවා හාස්‍ය නිර්මාණ කලාව පිළිබඳව ඔබ ඉන්දියාවේ ගිහලා ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් රංගනය අධ්‍යයනය කරපු අය අපේ අඩුයි නේද කලා ශිල්පී අතර දැන් මේ ප්‍රශ්නෙට මට ඍජුව පිළිතුරක් දෙන්න බැරි මොකද මේ මගේ ජීවිතේ වාසනාව වාසනාව දෙකක් තියෙනවා මට අනිකුත් අය ඇසුරු කරන්න මේ විවේකයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මම දන්නා විදියට දැන් ගාමිණී ෆොන්සේකා මහත්මයාට ඕන රන්සිංහ මහත්මයා මේ කල්යාණ මිතුරන් ගේ නිවසේ මහා විශාල පුස්තකාලය තියෙනවා ඉතින් ඒ අය විශාල අධ්‍යයන කටයුතු කරනවා ඇත්තටම මම දැන් ඉන්දියාවේ ගිය වෙලාවේ නොයිද විශ්වවිද්‍යාලන උපාධිත් IFTRC අතනේ ගිවලාවේ මේ හාස්‍යම ඉගෙන ගන්න ආවේ ඇයි කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා මගේ කිසියම් විදිහක මම එක කිව්වට කමන්නේ නැහනේ පිළිකුලක් අපුලක් තියනවා මේ හාස්‍යයේ පිළිබඳ විද්‍යාත්මක සාධක නොදන්නා කමින් හාස්‍යෝත්පාදක රංගන හාස්‍යෝත්පාදක වැඩසටහන් කරපු ඒ ශිල්පීන් කිසිවකටත් කිසිම දිනක සම්මානයක් දීලා නැහැ මට නම් අවශ්‍ය නැහැ මට ලැබෙන්නේ ඉහළම සම්මාන පහම ලැබිලා තියෙනවා මේ ලෝකේ මම ඒක කියන්නේ නැත්නම් වැරදවට ගන්නේ දැන් මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත තමයි චන්දන හාස්‍යෙන් මානසික ආතතිය දුරු කරන ඊළඟට කායික වර්ධනයේ උදෙසා සෞඛ්‍ය වර්ධනයේ උදෙසා මේකේ ආයුෂිතේ ගුණයක් තියෙනවා ඊළඟට සමාජයට දෙන විශාල ඖෂධීය ගුණයක් තියෙනවා දැන් හාස්‍යෝත්පාදක දෙයක් බලලා ඉවර වෙලා වුණාම එවලේ සිනාසෙන්නේ අපි විවිධ ප්‍රශ්න එක්ක මං චරිතහතක් නාට්‍ය රැගෙන මොනෑෂ් විශ්වවිද්‍යාලයේ රංගපානකොට කළු ඇඳ ඇඳගත් නෝනා කෙනෙක් අතින් එල්ලන් ආව නාට්‍ය වුණා පස්සේ මහත්තයෙක් ඇවිල්ලා කිව්වා ඔන්න බලන්න මේ තියෙන බලය මේ ඖෂධීය ගුණය කිව්වා මේ මගේ බිරිඳ අවුරුදු 8ක් කළු ඇඳගෙන ගේ ඇතුළ හිටියක් එළියට ආවෙම නැහැ මට දරුවෝ දෙන්නෙක් හිටියා එක දරුවෙක් අපේ ඇස් දෙක ඉදිරිපිටින්ම පාසල ළඟදී වාහනයකට ඇටලා මැරුණා දෙන්න නිවුණු ඒ නිසා අපි කෙරෙගේ උපන්දින සමරන්නේත් නැහැ හැබැයි මම කිව්වා ඔයා හැමදාම මෙහෙම ඉන්න එපා අන්න මිස්ටර් ගුණරත්න එනවා අපි ගිහිල්ලා බලමු නාට්‍ය කියලා ඉවරලා එයා කිව්වා අද තමයි අවුරුදු 8කට පස්සේ මම හිනාවුන කියලා මාව මෙහෙම වැළඳගෙන බොහෝ වෙලාවක් හිස තියාගෙන ඉච්ච මගේ උරුසමල්ල අන්න ඒක ලොකු සම්මානයක් මට එදාම ගැබ්බර දුවෙක් අරගෙන ඇවිල්ලා අම්මා කියනවා මේ දුවට ඔබතුමාට යමක් කියන තියෙනවා මොකද්ද සර් මගේ බඩ අත ගාලා කියන්න මට සර් වගේ පුතෙක් හම්බෙන්න කියලා අන්න දෙවෙනි ලෝකයක් වටින සම්මානයක් ඒ නිසා මේ හාස්‍ය කියන දේ මගේ හිත ඇතුළට කාවැදුනේ 60 දශකයේ එක්තරා සිදුවීම් ගණනාවක් එක්ක ඉතින් ඔබේ ප්‍රශ්නේ අපි ඒ ගැන පස්සේ කතා කරමු මේක කියලා ගන්නවත් නැත්නම් ඒ නිසා හාස්‍ය උත්පාදක කරන නළුවෙකුට තහංචියක් තහනමක් නැහැ ඊටහා වෙනස් ආකාරක සැදරඟපානක ඔව් දැන් මට මේ පත්‍රිකාවක් හම්බුණා අන්තර්ජාලයේ තිබිලා හෙළ කලාකෙතට නවමු අත්දැකීමක් ශ්‍රී ලංකීය වේදිකා නාට්‍ය ඉතිහාසයේ මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද සිනමාවේද චරිතාංග රංගනයේට නවමු අර්ථකථනයක් සපයමින් දෙස් විදෙස් සම්මානයට බහුමාණ්ඩයට අකන්නව බඳුන් වන ප්‍රවීණ රංගදර විල්සන් ගුණරත්නයන්ගේ නවතම චරිත රංගනය මහත්මා ගාන්ධි මේ මොකද්ද මේ මහත්මා ගාන්ධි චරිතය මම රඟපානවා ඉදිරියේදී ජාත්‍යන්තර සම්මාන ජාත්‍යන්තරයට පාත් වෙච්ච දෙස් විදෙස් වශයෙන් අඳුරන මගේ පළවෙනි චිත්‍රපටයේ මට ආරාධනා කළ චන්දරත්න මහත්මයා සමග තමයි මේ කර්තව්‍ය කරන්නේ. දැන් මහත්මා ගාන්ධි චරිතය කරන්න හේතුවක් තියෙනවා. මේ වගේ රාජ්‍ය නායකයන්ගේ චරිත රඟපාන්න මට විවිධ ආරාධන ලැබිලා තියෙනවා. හෝෂිමින් ජනාධිපතිතුමාගේ චරිතය වියට්නාමේ ප්‍රජෙන් තානාපති කාර්යාලයේ හරහා මට ආරාධනය කළ වියට්නාම් ජාතික දවසේ මම එතුමාගේ චරිතය රඟපෑවා. දැන් මේ චරිතය රඟපාන්න හේතු මම ඉගෙන ගත්තේ නවදිල්ලි හෝටල් කර්මණාකරණය කළේ මම ඉගෙන ගන්න කාලේ ඉඳලම එහෙදී මේ මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කරගෙන යනකොට එතුමාගේ කතාවක කියනවා කාරණා තුනක්
මේ විශ්වයේ තියෙන ඕම රටක් ගොඩනගන්න පුළුවන් ඒ කාරණා තුන. එතුමා කියනවා ඒ කිව්ව විදිය ඕනේද? කියන්නේ. එතුමා කියනවා ඩ්‍රියර් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්. I want to emphasize on one three main topics and that is my speech. But anyone want to enhance the dignity of your mother country, please remember, you have to work accurately, neatly, with transparency. I think if you want to enhance dignity of our mother country, India, you have to immediately apply these three principles. කියලා කියනවා. ඌ කියනවා නිවැරදිව පිරිසිදුව විනිවිද භාවයෙන් කටයුතු කරන්න. ඔබේ රටේ අභිමානය නම් වීමට ඒක මහත් රුකුලක් වෙනවා කියලා. මේක ජෝන් බයිඩන් මහත්තයාටත් අයිති, මහමතිර මහත්තයාටත් අයිති මැලේසියාවේ, මේක සිංගප්පූරුවටත් අයිති, ඕනම රටකට මේක අයිති. ඔව්. මම හිතන්නේ අපි මීළඟ ගීතයට ගියත් හොඳයි. හොඳයි. මේ ගීතය ගැන අපිට බොහෝ දේ කතා කරන්න තිබෙනවා. මම ඉන්දියාව ගැන කතා කළේ ගීතේ පසුබිමත් ඉන්දියාවෙන් එන නිසා 1937 දකුණු ඉන්දියානු චිත්‍රපටයක තමයි මේ සංගීතය මේ තනුව තිබෙන්නේ. චින්තාමණි චින්තාමණි චිත්‍රපටයේ. අපි ගීතය අහලා රසවිඳලාම මේ ගීතය ගැන කතා කරමු. මම ආරාධනා කරනවා ලක්ෂ්මී බායි ගායනා කළේ ගීතය යලි අද මාත්‍රා සංගීත මණ්ඩපයේ ගායනට අපේ ගායන ශිල්පිනිය විශාරද පියුමි මදුෂිකාට. Peter.
විල්සන් ගුණරත්න මහත්තයා මං හිතන්නේ මේ ගීතේ බොහොම ආසාවෙන් සමන් දුන්නා වගේ පෙනුණා. මේ ගීතේට මෙච්චර කැමතියි. ගීත 10ක් තෝරන්න කිව්වහම එතෙන්ට මේ ගීතේ එන්නේ ඇයි? මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා මම මේක බොහෝ වරක් කියලා තියෙනවා රට කරන නැත්තන්ටත්. මේ ගීතේ මේ රටේ දෙවෙනි ජාතිය ගීය කරන තරම් වටිනවා. චන්දන මේ සතම්මන් මෙයා ගීතයට මෙහි පද රචනය කරපු එක නම් මට හොයාගන්න බෑ. මේක හොයාගන්න අමාරුයි. අශ්වත් අම්මා මුල් ගීතය ගායනා කළ බව දන්නවා. එතකොට මේ ගීතෙන් කියන්නේ පිටදීප දේශ ජයගත්ත ආදි සිංහලුන්. මේ ගීතය ගායනා කළ ලක්ෂ්මීබායි සිංහල ජාතික කාන්තාවක් නෙවෙයි. බැලේ ජාතික කාන්තාවක්. එයා කියනවා පිටදීප දේශ ජයගත්ත ආදි සිංහලුන්. සිංහලින් කියලා කිව්වහම මෙතන සියලු ජාතීන් අයිති. එතකොට අපේ රටේ එදා තිබුච්ච ආට්‍ය ආට්‍යකම අපේ එදා රටේ තිබෙන නිවාල් භාවය මනා ලෙස මේ ගීතෙන් පෙන්නුම් කරනවා. ඒ අතරතුර එතුමිය කියපු දෙයක් අද වෛද්‍ය විද්‍යාවෙත් අපි කතා කරන අපේ මම වැඩ කරන වෛද්‍යවරුන් සමග හම්බුනාම හෙරලි බතල ටික නුපුරුදු අම්මා රටහලේ බත කාලා කිරිනේත හින්දා පිටිකිරි දීලා සිංහල දරුව මරන්නා කියලා අපි රටගිරි ගැනත් කතා කරපු අවස්ථාවල් තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ ගීතේ මොනතරම් අද අපේ යුගයට ගැලපෙනවද? එක තැනක කියනවා මේ ගීතය මේ සිංහල ගීතය බිහි වෙලා දශක 6කට වැඩි මම දශක 6කට වැඩි. ඒ ආපු කාලේ තමයි හිමින් මේ රටට පිට රටින් බොහෝ දේවල් එන්න පටන් ගත්තේ. මම ඕක ආශ්‍රිතව චරිතයක් වල ලිව්වා. සරු පසක් තින ලොවේ උතුම් රටේ පළ කඩන්නේ නැති පළ ගයක් ගන්න වෙවි. තොපි කන දැ පිට රටවල වෙවි. ඒ කුණු කන්දල් බුරුතු පිටින් නැවේ. දැන් මේ ගීතේ ඔය නාට්‍ය මම ගායනා කරනවා පිටදීප දේශ ගීතේ ගායනා කරනවා කරන්නේ විදේශිකයෙක් තමයි මේ සිංහලගේ ගීතේ ගායනා කරන්නේ. මම ඉතාලි ජාතික චරිතය රඟපානකොට. එතකොට මේ ගීතේ තෝරා ගන්න හේතුව නම් මේ ගීතෙන් මතු කරපු මේ සත්‍ය අද වඩාත් අපිට දැනෙන නිසා මේ ගීතේ ඇහෙන හැම මොහොතකම හිතෙනවා අපි හැමදාම අවුරුදු 2500ක ඉතිහාසය ගැන මහා වර්ණනා කරන අපි ඊළඟ પરම්පරාවට මේව ගීතයක් නොලියවන්න මේව ගීතයක් කිසිම ගායකාවක් නොගයන්න මේ රට ගොඩනගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාට මම කියනවා එකතු වෙන්න කියලා චන්දන මම මෙතන පක්ෂ විපක්ෂ කිව්වේ ස්ත්‍රී පක්ෂය සහ පුරුෂ පක්ෂය ස්තුතියි දම්ම මීලඟ ගීතය ගැන අහන්න කැමති. මීලඟට ඔබ තෝරාගත්තේ මා වවුලන් රෑ පුරාම ගීතය ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ. ඔව්. දැන් මේක මේ කුලරත්න ආරියවංශයන් ලියලා රෝහණ වීරසිංහයන් තනුව යොදලා මේ ගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කළා. මෙතනදී මේ සොයුරු ප්‍රේම ගැන අපි ගීත අහන අඩුයි. ලියවිලා තියෙනවත් අඩුයි. මේ හිටපු එකට හිටපු මේ සොයුරන් දෙදෙනාගේ වෙන්වීම දුක සහෝදරයන් දෙදෙනෙකු කුඩා කල සිට ඉඳලා මේ අද ඔහු දකින අත්දැකීම ඔහුගේ සොයුරාගේ වෙන්වීමත් එක්ක දැන් මේ ගීතය මම තෝරගන්න හේතු දෙකක් නේ එකක් තමයි බොහොම කලාතුරකින් අපිට අහන්න වෙන්නේ මේ වගේ ගීතයකට මේ වගේ තනුවක් හා මේ වගේ ගීත ශෛලියක් මෙහෙම ගායනා කරන විශේෂයෙන් පණ්ඩිත අමරදේව මෙන්න කෙනෙක්. හැබැයි එතුමාට සුවිශේෂ හේතු තියෙන්න ඇති. එක්කෝ පදමාලාව ලියවුණු හැටි නිසා මේ තනුව යොදා ගන්න ඇති. නමුත් මේ ගීතේ ගායන විට සැබවින්ම දැන් අපි තුමු සම්ප්‍රදායික වශයෙන් සිතාරය බොහොම මේ දුක දැනවන ශෝකය දැනවන වෛලීකුල වෙන්න වෛලීනය එහෙම පාවිච්චි කරලා නෙමෙයි මේකෙන් අපිට දැනවන්නේ. මේ ගීතේ අපිට නැවතවස අසන්නත් හිතෙනවා මේ එකක් තමයි මේ තියෙන අර්ථ රසයට එකක් තමයි මේකෙන් මතු කරන මේ විරහ පිළිඳ මතු කරන මේ මතු කරන ආකාරය දැන් හොල්මන් ගැන කතා කියනකොට පැදුරු කොටේ තුරුල් හිටපු සහෝදරයා අද මට උඹත් එක්ක ගිහිල්ලා අඹහුලන්න ගිය ඒ කැලෑවේ වනාන්තරයේ පෙද භූමි භාගයට යන්න බෑ නුඹ නැති තනිකම මට දැනෙනවා
දැන් සමහරලාට චන්ද තනිකම පමණයි තනිවට ඇත්තේ හොඳයි අපි මේ ගීතය රස විඳිමු ආරාධනා කරනවා විශාරද සජීව දේවනාරායනට ගීතය ගායනට කුලරත්න ආර්යවංශයන්ගේ ගී පද රෝහණ වීරසිංහන්ගේ සංගීතය පණ්ඩිත අමරදේවයන් මුල් ගීතය ගායනා කළේ බැඳුණු සිතක රස මත කවුසන මාත්‍රා වැඩසටහනක් අද සම්මානනීය රංගදර විල්සන් ගුණරත්න මහතා සමග දැන් මීළඟ ගීතය ටිකක් ගායනයේ අසීරු එකක් කියලා ගායනය ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති මට හිතෙනවා හැබැයි ඔබගේ අසීරු රංගන ගැන මම ටිකක් කතා කරන්න කැමතියි මොකද සමුගණිමි මා සැමියනි ඉඳලා මං ගණන් කළ බැලුවා මට හම්බුනේ චිත්‍රපට 36ක් එකගේ සොකරි වෙනකම් ඒ චිත්‍රපට 36කට ඔබ ගත වූ කාලය තුල දායක වෙලා තිබෙනවා ඒ අතරින් මං ආසයි මේ 2019 ආවා ප්‍රෙසිඩන්ට් සුපර් ස්ටාර් කියලා චිත්‍රපටයක් ඒක චරිතය අපිට පොඩ්ඩක් මතක් කරන්න බැරිද තමනාංශර කියන්නේ උදයකාන්ත මහත්මයා අධ්‍යක්ෂණය කළා මට ආලාදරණය කළා උනා කියලා अब तो मेडल मे चल रंग पान उमना केमना उतरमाकने मैं बहकने एक विविध रंगन शिल्पी मन मतकाय तो मम के मैं कुलंट उमना तमन क्या नोने चंदन महात्मा
මම කියන්නේ මගේ කාලේ බරවෙච්ච යුද්ධය නිමා කරලා තියෙනවා. මම ඒකට ආඩම්බර භාවයයි. ඒ වගේම මම ආඩම්බරයි අද ඔබතුමා මට මේ වැසනාට එන්න කිව්වගෙන. දැන් මම හිතන්නේ චරිතය තේරුණා. දැන් ওই වගේ දේශපාලන ඉහළ පෙළේ දේශපාලනඥයන් අනුකරණය කරන්න ගිහිල්ලා ඔබට ප්‍රශ්න ඇතිවලා නැද්ද? නෑ මම මේ දේ කියන්නම්. වරක් මගේ උපන්දිනයකට සුබපතන කතා කළා රටක රාජ්‍ය නායකයා. මම රට නම කියන්නේ රටේ අගනුවර කොළඹ රට හොයාගන්න. දැන් මම මේක හෙඩ්ෆෝන් එක දාගෙන මේ කටහඬ පුරුදු කරලා ඉන්නකොට මගේ බිරිඳ ඇවිල්ලා කිව්වා අමතුමත් ඉන්නවා මේ පාන්දර 6ට 10යි. මම සාමාන්‍ය 4ට ආවිදලා මේ ඒ කටයුතු කරනවා. පස්සේ මම ගිහිල්ලා මේ ගුරුකන්ද අතර ගත්තාම එයා පැත්තගෙන ඇකුවා ඉන්න ජනාධිපතිතුමා කතා කරනවා කියලා. ඒ රටේ ජනාධිපතිතුමා කතා කරනවා මට. මගේ උපන්දිනේ දා කතා කළා එතුමා කිව්වා මේ ඔබට බඩ කතා කෙරුවේ සුබ උපතන් දිනක් කියන්න විතරක් නෙමෙයි මේ කරන කටයුතු දෙකට කරගෙන යන තිරංජයතු විශේෂ ශක්තිය ලැබෙලා තම තවත් මේ කටයුතු දිකටම කරගෙන යන්න වාසනාව ලැබෙන්න ඕනේ කිලොම කියනකොට මම කිව්වා බොහොම ස්තුතියි මඩ පාන්දරේ කතා කළාට ඔබතුමා මේ වෙලාවේ මේ තරම් කාර්ය බහුල තත්ත්වයක ඉඳලා කිරේ තුමාව දැන් මගේ චරිතෙ කොරනවාද කියලා හැබැයි එතකොට එතුමා කියලා තිබුණේ අර දැන් සැපද කියලා තිබුණේ එතකොට එතුමා ඒක නම් ඒක හැව්වෙත් නැහැ හැබැයි එහෙම කිව්වා කියලා කිසිම විදියකින් මේ චරිතය රඟපෑවා කියලා කිසිම විදියක මට කිසිම කෙනෙක් කලේ නැහැ හැබැයි ඒ වගේම එකපාරක් එතුමා මට ආරාධනය කළා අරලිගා මන්දිරේට එක්තරා ආයවැයකින් පස්සේ මට කිව්වා ජයජන මහත්තයා චරිතයේ රඟපාලා මේ ආයවැය ගැන කතා කරන්න කියලා මට මතකයි මගේ දා කුෂකම්මේ පදලන් වෙච්ච ආර්ථික ක්‍රමයක් ගැන මේක තියෙනවාද කියලා මම නිතර කියවවා ඔබතුමාගේ ආයවැය වාර්තාවක් ගැන ඔහුම කිනෝට එතුමා ඇතුළු අමාත්‍යවරු මන්ත්‍රීවරු ගොඩක් බලාගෙන හිටියා. ඒ නිසා මේකේ තියෙනවා මේ ඔබ කිව්වා වගේ එහෙම අහිතක් කවුරුත් හිතලා නැහැ. හැබැයි මගේ සීමාවල් මම දන්නවා. හොඳයි. මීළඟ ගීතයට අපි යමු. හෝපාලු වනපෙත කම්පිත කරවන කේඩිකේ ධර්මවර්ධන රචනා කරපු ගීතය ඔබ තෝරගෙන තිබෙනවා. අපේ වාදක මණ්ඩලයටත් ඒක අභියෝගයක් වුණා. අද වශයෙන්ම මේ ගීතය වික්‍රමරත්නායකයන් ආචාර්ය වික්‍රමරත්නායකයන් භාග්‍යශ්‍රීකින රාගයේ ආශ්‍රිතව මේ ගීතයට ඇවසි සාධාරණී කිරීම උදෙසා සංගීත කණ්ඩායම රැස් කරලා මේ ගීතය වාදනය කරනකොට ඔහුගේ ප්‍රසංගයක දැන් මේ තබ්ලා වාදනය කරන තාල තරංග තියෙන කෙනා ට ඇත්තටම තියෙනවා විවාද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ මේ බල තුනම තියෙනවා දැන් වරක් මම මේක ඒක කියන්න ඕනේ මේ දැන් ඒ අනු ඒ අතරතුර ඔහු කියනවා වික්‍රතගන් කියනවා මේ තබ්ලාව තියෙන පිටුම ත්‍රිතාල දාදර එක්තාල ජප්තාල ඔහොම විවිධ තාල තරංග තියෙනවා තාල තියෙනවානේ පද දැන් වික්‍රතනායක මහත්මයා මේ තබ්ලා පද ගායනා කරනකොට තබ්ලා වාදකයාට තියෙන අභියෝගයේ ආකාරයෙන්ම ඔහු වාදනය කරනවා තබ්ලාව එතකොට මේ ගීතය තුල තියෙන සංගීත ස්වර සංයෝජනයේ තියෙන වටිනාකම මේ ගීතයේ ගෑන විලාශය දැන් මේ ඝන සමය දැන් අපි දැන් ඝන සමයන් තියෙනවනේ ඒක වෙනම දැන් ඝන සමය මේ උදෑ අලුයම කාලයේ දහවල් හැන්දෑව රාත්‍රී මධ්‍යම රාත්‍රී වගේ මේ රාග වලට රාග අපිට අවශ්‍යයිනේ ඒ පරිසරය මවනවානේ අපි සංහේන එකනේ ඒ නිසා ඔහු ඉතාමත්ම චමත්කාරය ගෙන දෙන විදිහට සංගීත රසය දන්න අයට පමණක් නෙවෙයි සංගීත රසය නොදන්න අයටත් මේ ගීතය ඇහුවාම ගීතය අහලා ඉවර වෙලා ආයේ ගීතය පටන් ගන්න ඔය බලන්නකො මේ දෙස් විදේශ වශයෙන් මෙතන නරඹලා අය ඔය දැන් අතින් තාල දාන්නේ ඔය 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 කරන්න ඔය ඔය බලන්න ඔය ඒ වගේ එක ගීතේ නැවතුනම ගීතේ පටන් ගන්නවා ඒ නිසා මම මේ ගීතයට කැමති මේකේ තාල තරංග කරන එකනාගේ ලැබෙන විශාල පිටුවහල තිබෙන නිසා ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායක අපි ආරාධනා කරමු සජීව දේවනාරායනට අද ගීතය යලි ගායනට Ah, 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 ah
පළුවන් පෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කල මැන ඕ පළුවන් පෙත කම්පිත කරවන මන්මද නංගන රංගන කල මැන ගමදනිත 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 අද අපි විල්සන් ගුණරත්න කලාකරුවා සමග
ताल तरंग वादने ओब रसवेदी विलावे मट मतकुने मगे पौद्गलिक अद्यकीमक एमेवकिदर नवत मट मतका मीट अवृदू हतलियाट पनाकट समार विलाट उड़दी विलसन गुड़रात्न तरुण अपे गे इसर गे इसर गेदर वादक मंडल आरती ला सिका डा स्केल एक ड्रम्स वादने कला मन तापे बलंगेदर दीन दंगे ड्रम्स वादने कर मंकी मगे जीवित वासना वासना दिखमती बहु कलाकी मे मेतक दीता गी सती शल्यवाइद्य नीलांग पेरे माते तो दक्ष संगीत उगे दरुण तेम यदा हम वेला अभी गीत कीपया विशेष मे अद वर्षना तोरगत गीत कीपया कपी पर्यशनात्मक बलुआ अभी वादने के उबट क्या लासगर संगीत का नम है अभी हदल निमे उपतुमा की पियानांगे निवस असलम हिट विधुअल पति वर्ग गिदर तम अभी मेक करे हो गए पुता समग एल्फेरा महात्म्या यानवा बर्टिगो महात्मा एन एस विलास महात्म्या समग यानो उपतुमा की पियानांग गिदरट मे पेर पूर्ण वर्ट इस मैं कदा सक मंग अभी वाहन नवात्र धूल गील की हुआ इसमें लैसवेन केला पिनो समय तेमा वादने के लापी बस एल्फेरा महात्मा अभी हुआ कौदे वादने करे खट्टी उप तुम आगे प्या भूम विधि भूम अब धैर्य कला अभी गुण संस्था असर की प्या विनोद समय संगीत से पीवा एक अमृत नोवन कारण एक अमृत नोन कारण मैं मेकत की इधर तीव्र करें संस्कार ने करें श्री धर्म विद्यालय इगन गति इतकोटे मे इधा या हता माद आई भवान विनोद समय या सौंदा को पास मैं बलांगीन मांगे मुखदार अंतिम ड्राम्स बिल्सन गुड़ी मेरी ओट कम एतर मैसे गेन आना के अटदी बेटा मैं एक्सपोर कार्य मुकदे इवल पड़ पड़ी दूगन भय आवा दूगन दूगन इतना कानून उपाय कत्ना बेटा के अटदना इतना अभी बील गीते कथा कर पास बे गीते संबंध मादने हित ही हरिम मुरा पास मे गीते नहीं मे गीते गे मम क्यू गार अपे अंशाधिपति पदमायतने भारतीय रत्मात्म्य शल्यवाद्य नीलांग पेरेर महात्म्य माचार्य रुआन फनाडो अभी रणील फनाडो मे अभी उक्कुम कत्ती कृतुला हदनो अरुद वलसना तारुण्य कोई बड़द गेल तारुण्य कोई बड़द गेल हदन को गिनायुत कोई बड़े हदन को हितगेन कथाकरण मेन हित ही हर मुगुण मे गीते हितन हितने नवतीनो हित किया चांदन सिसेल सिसेल गिन दिन वाहन दमन दुर्ट एरिया वतुर गलो वोल खानो गिनी खंद पुपुर लेनो तरा अतिवेनो कोपे हिर्षा मे उको मेकूल अतिवेनो इन सा इसलाम सित पिली बंद सित सियाल निरीक्षण करनो इन सा सित पिली बंद तरुण अंत किया दिन काले अविल विशेष अब तीन मूल कुटस्थ तीन वम मूल दकुन मूल्य बेडिपुर मे हित अकीकोर वे दकुन मूल देवालोड इड दिन्न गिहा वम मूल तारक ज्ञान पुलवा हित पालने करें इस अद बटेरियो पेत मम्मी मेत के दी कोरोना करोना वोट इस रटगे वेल आवे महाचार वृत्ति का अभी साकर चला वैद्य वृत्ति के पिटरा बोले ओम क्या मे इको अलती मैं इमोशनल इंटेलिजेंट के इकोड़ी हित उब पालने करो अवे वोट उब हित पालने करें हित कोहित तीन के लोहागन ताम इक साथ मई बुधुन वहां से क्यूवे दूरगमंग एक रंग असरी रंग गुहासंग मेक पदरम करगन मे गीते तीनो पदरम करगन लीविच ता हुद अरुद्भर पद की ओ कनो मे हित ही हित नीतने नवतीनो अभी गीते अवहाम श्रावक नरमनेट मेक हुद बेटे अभी आराधना करम बंधु विजय वीरयान गायना कल गीते अदापि युग गीय बाबट पत्करण सजीव देवनारायण सहपि मे मधुशिकाट आराधना करण गीते गायन गी पद महाचार्य सुनील आर्य रत्न संगीते आचार्य विक्टर रत्नायक हरिम मुरंडोई
තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිත හිලෙම හරිම මුරන්දුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ මාතනි වෙනවා පායුග දවනා නිරුදක වෙනි කතරේ හිත හිලෑ හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා සිනවා මා පියලඳගේ බැඳි සැනසුම් සිසිලේ හිත හිනහෙනවා මා මග තොටදී දුටු ළඟ රූ මඩලේ හිත හිලෑ හරිම මුරන්දුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිත හිලෑන හරිම මුරන්දු තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා අද අපි ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න මහතා සමග මීළඟ ගීතය ඔබ තෝරාගෙන තිබෙන්නේ අපේ රටේ පහළ වූ ගීත අතර රණවිරුවන් සම්බන්ධයෙන් කියන්න පුළුවන් විශිෂ්ටතම ගීතයක් හැටියට සම්භාවනාවට පත්වෙච්ච ගීතයක්. ගීතයට කලින් මම කැමති දැන් ඔය සාමාන්‍යයෙන් අර හියුම කියලා කියන එක හාස්‍ය මනෝචිකිත්සක ක්‍රමයක් විදිහට භාවිත කරලා ඔබ මා දන්නවා දැන් මේ 30 වසරක යුද්ධයෙන් පස්සේ මානසික වශයෙන් අවපීඩනයට ලක් වෙච්ච අපේ හමුදා භටයන් යුද හමුදාව ගුවන් හමුදාව සහ ඒ හමුදා සහ පොලිසිය අයව සුවපත් කිරීමේ කාර්යයක නියැලුණා. මෙතනින් ගත්ත විශිෂ්ට අත්දැකීමක් අපිට කියන්න බැරිද? එකක් දෙකක් වැඩි වෙලාව දෙන්න බෑ. හොඳයි. අරුන්සේ යුද්ධයේදී වෙලාව ගොඩාක් දුන්නා. ඒ වෙනුවෙන් බොහොම කෙටියෙන් කියන්න තියෙන දෙයක් ඔබ කියන්නේ මට කියන්න කියලා මම විවිධ හමුදා කඳවුර වලට මට ආරාධන ලැබෙන මං ගිහිල්ලා තියෙනවා. මම එකක් කියන්නම්. රාගම පුනරුත්ථාපන කඳවුරට මට ආරාධන කළ ගිවිලයි මම හිදී හාස්‍ය පදක නාට්‍යයක් කෙරුවා. ඊළඟට ගීතයක් ගායනා කළා. ගීතේ ගායනා කරන වෙලාවේ අත් දෙකම නැති මෙතනින් කකුල් දෙකම මෙතනින් නැති රෝද පුටුවක හිටපු රණවිරුවෙක් මේ රෝද පුටුව විරදමමින් මෙහෙම ඔසවමින් රිද්මයට කරකෙමින් නැටුමක් ඉදපත් කළා. මම එදා ඒ දරුවා තුලින් දැක්කේ රණවිරුවා තුලින් දැක්ක පණිවිඩය තමයි මේ තාරුණ්‍ය ගෙනා යුත්තේ කොයිබටද කියන වැඩසටහනටත් මම අතුළු ගත්තේ පුහුණු පාඩම් වලට. මොකද්ද කඩා වැටලා ඉවරයි සියලුම මේ බලාපොරොත්තු ජීවිතය පිළිබඳ අනාගතය පිළිබඳ දේවල් ඉවරයි. හැබැයි ඒගොල්ලෝ ඒකම ඉවර කළ එක දෙයක් 30 වසරක කුරු යුද්ධය ඉවර කළා. ඒ යුද්ධය ඉවර කරලා
මේ රටේ ජනතාවට නිදහස ඔයාට මට මේ වාදක මණ්ඩලෙ අපිට ඔක්කොටම යෑම වීම කරන්න පුළුවන් නිදහස හදලා දුන්නා කියන චිත්ත ප්‍රීතිය නිතු ඔහු ඉන්නවා මම ඔහුට කතා කළා මට මගේ අතපය නැහැ කකුල් නැහැ සර් මිටත් වඩා ඇස් දෙකම නැති අය හිටියා මං ගිය හමුදා කඳුර වල අම්මා ඇවිල්ලා අම්මා කියලා පපුවේ ලියනවා ඒ තරම් කේද ජනක දේවල් තිබුණා ඒ නිසා මම මේ දොත් බුදුන් තියලා ඉල්ලනවා මෙහෙම යුද්ධයක් මේ රටේ තිබුණා කියලා දන්නේ නැති හිතන්නේ නැති මෙහෙම යුද්ධයක් කරලා මේ රටේ අම්මලා තාත්තලාගේ දරුවෝ සැමියා අහිමිලා දිනවා බිරිඳට එහෙම දරුවෝ ඉන්නවා අතපය අහිමිලා සියලු ප්‍රාර්ථනා අහිමිලා එක දෙයක් විතරක් කියන්න අවසර මට එකට වෙලාව දෙන්න එක්තරා මේ දැන් හුඟක් කැස කවනවනේ ගිහලා කියන්න අපේ මේ යුද භටියෝ මේ මූලික මිනිස් අයිස්ලා උල්ලංඝනය කළා නාවික හමුදාවේ හිටියා ලෙෆ්ටිනන්ට් ශාන් සභා කියලා නිලදරුවෙක් ඒ කාලේ හෑන්ඩ් ග්‍රේඩ් ගැව්වහම ඒගොල්ලෝ විරුද්ධවාදී ත්‍රස්තවාදී අහුලල එක ගහනවා මේ පැත්තට. ඒ නිසා ඔහු ක්‍රමයක් හදාගත්ත 1 2 3 4 5 කියලා ගහනවා. එහෙම ගහන්න ගියා ත්‍රස්තවාදී ඉන්න ගයක් තිබුණා එතනින් මේගොල්ලෝ යටත් වෙන්න කියලා විධානයක් දීලා ඊපස්සේ එහෙන් වෙඩි දෙනකොට මේගොල්ලෝ මේ බෝම්බය අරගෙන ගහන්න යනකොට ත්‍රස්තවාදීන් කලේ අම්මා කෙනෙකුයි දුවෙකුයි ඒව ගේ ඇතුළේ ඉඳලා එළියට. එනකොට ඔහු දැක්කා මේ අම්මයි දුවයි. සිතිවිලි හා හැඟීම් අතර ගැටුම හිතගෙන මං කිනෝට කියනවා. දැන් ඔහු හිතනවා මම මේක ගහනවාද කුඩා දරුවෙකුයි අම්මගෙ වෙනුවෙක් ඉන්නවා මේ හිතන නිමේෂයෙන් බෝම්බි පුපුරා ගියා ඔහුගේ ශරීරය හරි අඩක් වෙන් වුණා අපේ රණවීරු ඒ වගේ ප්‍රභාකරන් මිලේච්ච සස්තවාදී මලමිණිය බිම දාලා තියෙනකොට මූණට මැස්ස වහනකොට හමුදා නේදා සෙබළු වගේ මෙහෙම එළවන මැස්සන් එහෙම රණවීරු එහෙම සංවේදී සංයමකින් විනයකින් ගත කරපු රණවීරු අනන්තපුරම හම්බ වෙනවා මේ ගියාම एक निशा चंद्र मे मुनवा संस्करण के मे को संस्करण करना मुकद मे जीवा संस्कर जीवा वर्ट अपे रटे हमुदा हे पावा दे रूपरा एक निशा निकने मम प्राणवीर किसी के विधु पुट ने चंदन रन मलक्स देव बमुन पूजा कल में भी मैं गैन गीते हो बतो रागी ने तुम्हें असम गीते कुमार दास सापुतांत्री के गीत रचना व आचार्य रोहन वीर सिंह के संगीते सुनील दिल सिंह हैं गीते गायना कले मुलीन अभी मैं गीते युग गीय करूं साजीव देव नारायण सह प्यूमी मधुशिका आराधना करना गीते गायन ලෙස දෙව බමු දෝතින් පිදූ මේ පින්බිමේ පස් තින්ඩක් ගිලිහි නොයන්නට රන් පැටක් ඇත සිව් කොනේ අවිදරා වැද රණ මතින් පෑවි කුම් මැද නැබැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් සිරි ලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ අද රස මතක ප්‍රවීණ රංගදාර විල්සන් ගුණරත්න මහතා සමග දැන් මීලඟ ගීතයට ප්‍රවේශ වෙන්න කලින් මට හිතුණා දැන් මේකත් වේදිකා නාට්‍යයකින් එන නිසා වේදිකාව ඔබගේ මම හිතන්නේ මුල් බිම නේද පළමුවෙම ටෝනි රණසිංහ මහත්තයා හම්බුනට පස්සේ වේදිකාවට එද්දී ගියේ වෙනිසිය වෙලෙන්ද වෙනිසිය වෙන්ද නාට්‍යයෙන් මගේ ආදිපාද චරිතය पौलहितपते गामिनी फोन्सक महात्मे वगे आय मगे सहोदरया वेलिम सहोदरया हर सुरगण लुना चित्रपाट लेकिन मे हम हॉटल अकोट मगे का ब्रउन्स बीच हॉटल हिटी मेघमे इस मगे हॉटल वेल हिटी अभी पुहन करेंट वोट मसूर के පිටරටින් විදේශික කෙනෙක් ඔහු තමයි කලමලාකරු විදේශීය ප්‍රධාන මම හෙවම කවා මිස් වයිස් නියු කිව් එනිති යු ගොන ටු ඩු දැට් නෝ ඉට්ස් නෝ ප්‍රොබ්ලම් නේද කියලා කිව්වා පස්සේ කිව්වා මම මේ දුන්න අවසරේ දුන්නා දුන්නාම මේ ඔහු ආවා මේ චිත්‍රපටයේ රූගත කරන්න ස්ථානයට ආවට පස්සේ ටෝනේ යමාව දැකලා මගේ අයියාට කියලා දුන්නා මේක ගමුකෝ අපේ ක්ෂේත්‍රයට කියලා ඒතර මට එහෙම ඉන්න තිබුණ අවකාශ තිබුණේ නැහැ ये पार मंग ऐसा पड़ा पास मेरे को वेली नाट्य आदिपा चरित्र तोरगण तीन इन गेल इन वे हेवीन तोरगण तीन इन 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 वे गेल पशे मम थरी कमी वेदिकावट एक लभ पन्नरित मैं पास चरित हत चरित अटक्तम उपत्ति बंदीलती है ये संकल्प आवे मम निधर मगे रखे विदेश गेनवा ගියාම මම දකිනවා මේ අවුරුදු 500ක් 600ක් ඉතිහාසයක් නැති රටවල් මෙහෙම දිනුන ලදී මෙහි අය යනවා ඒ රටවල් දිනුනේ කියලා ඒ නිසා මේ ගුවන් යානය ඇවිල්ලා ගුවන් යානය මේ පොළොවට පතිත වෙන්න ඉස්සෙල්ලා දකින දර්ශන මොනවද අඩු අපේ රටට මේ මොකද මෙහෙම උනේ කියලා ඒක හොයාගෙන හොයාගෙන යනකොට මට මතක් වුණා මේ දැන් ගුවන් යානය තාම ඇදිගෙන එනවා මගේ අම්මා මාව කකුල් දෙක දාලා පොඩි කාලේ නලවන්න කිව්වා මේක දිනුනෙමින් තිබෙන රටක් කියලා ඉවසි මමත් මගේ දරුවව නලවා දියුණු මිත්‍ර රටක් දෝයි කියලා මගේ දරු දියණිය දරුවව නලවනවා මේක දියුණු මිත්‍ර රට පුතේ කියලා මේක හරි පුදුමයි නේ પરම්පරා තුනක්ම මේ මේ අද්දකින් වදිනවා ඒ නිසා මම ඒ රටේ නම කියන්නේ රටේ නම අගනුවර කොළඹ මම හිතන මේ රට දියුණු වෙන්න ඕනේ කියලා මේ පිළිබඳව චරිත අටක් වලදී අපි කොමිෂන් අපත් කරන්න බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම මේ සිදුවන්නේ කෙලසකද කියලා දැන් අපිට බොහෝ අය කියනවා පෙර කියන්නේ සිලෝන් කියලා දැන් එතකොට අපිට සීට් නැති වෙලා ලෝන් විතරක් ඉතුරු වේවිද කියලා මේ ගැන පරීක්ෂණ කරන්න කොමිෂන් අපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් හාස්‍ය ඉපදෙන්නේ දේශපාලනයේ තරම් හාස්‍ය ඉපදෙන දින දැන් මට හොයාගන්න බැරි වුණා लेकिन मम एक तनक कीनों मगे नाट्य तन की देशपालकों मनुष्य अभी मेम रवटाने अयो तम मेम रवटाने तो देशपालक मोन आखना दिख रही मनुष्य अब रेवटें कि हाँ मे घटम मे सनातन घटम दशक गाणीन देतम पादर चरित चरित्र नाट्य प्रार्थने मे मातृभूमि अभिमानी नंगी समुद्रदेवी नाट्ये गीते तोरा गिनती बेन गोबी गैन पराधाई
එඩී ජූනියර් මහත්තයා තමයි මුල් ගීතය ගායනා කළේ. ඊට පස්සේ සඳුන් විජේසිරි ශිල්පියාගේ ගීතයක් ජනප්‍රිය වුණා. මේ වගේ එකක් ඇයි හිතුවේ මාත්‍රා වැඩසටහන් එකතු කරන්න? ඔව්, ඒක දැක් තමයි මේ ගීත තෝරනකොට මම මේ නාට්‍යමි සහෝදරුරු ඉන්නවා, ත්‍රිවිල් වෙළුණ සහෝදරුරු ඉන්නවා, මහාචාර්යවරු, ආචාර්යවරු, කතකාවරු, වෛද්‍යවරු, විවිධ අයගෙන් සමන්විත ප්‍රේක්ෂකාගාරයක් ඔබ හදාගෙන තියෙනවා මාත්‍රා වලින්. මේ සියලු දෙනාටම රසභාවයෙන් එකතු කරන්න ගැළපෙන ගීත තෝරගන්නත් ඕනකම නැද්ද? දෙවැන්න සඳුන් විජේසිරි ඔහුගේ දක්ෂ රංගදරයෙක්. ඔහුට ගී ගෑන්නට පුළුවන්, ඔහු විශාල පරිණත බවක් තියෙනවා, ඔහු බැංකු ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඒ අතරතුර මේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මේ සංගීතය මේක නිර්මාණය කරනකොට ඔහුගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස හිටියේ විමල්ජේ ශ්‍රේයාරත්න සහෝදරයා. සහෝදරයා දැනටත් ඔහු හොඳින් තබ්ලාව වාදනය කරනවා. බඹරතුඩු පරිද්දෙන් ඔහුගේ ඇඟිලි වැඩ කරනවා හොඳට. දැන් අවුරුදු 82ක් ඔහුට වයස. ඉතින් දැන් මෙහිදී මේ නාට්‍ය ස්වභාවය අනුව මේ තනුව නිර්මාණය කරලා තියෙනවා. මේක ඉන්ටර්ලූඩ් එක ටිකක් දිගට අර නළුවාට වේදිකාව භාවිතා කරන්න පුළුවන් විදිහට ඒ නැටුමේ ගයන ගමෙන් ගයන අතරතුර ඊළඟට මේ ගීතේ සඳුන් විජේසිරි කරන සාධාරණේ එඩී ජූනියර් මහත්මයා වගේම සඳුනුත් මේකට හොඳ සාධාරණයක් කරනවා. ඒ නිසා විමල්ජේ ශ්‍රියාරත්නයන් දැනට තාම ඔහු ජීවිතය අතර ඉන්නවා. මම මේ මෑතකදීත් ඔහු හමු වුණා. මේ වැඩසටහනට පෙර ආතුව ඔහු තබ්ලාව වාදනය කළ මැනවින් පෙන්වුවා විවිධ තාල තරංග තාල මවමින්. එතකොට මේ ගීතය ගායන කරන්න හේතුව එකක් තමයි වේදිකා නාට්‍ය ගීතයක් තෝරගන්න මට ඕනකම තිබුණා. ඒ නිසා මම මගේ නාට්‍ය ගීත තෝරන්න නැතුව මම තෝරාගත්තා සඳුන් විජේසිරිටත් සාධාරණයක් වෙන ගරු කිරීමකට, ෂෙල්ටන් ප්‍රේමරත්න අද ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඔහුටත් ගරු කිරීමට සහ විමල්ජේ ශ්‍රේයාරත්නයන් සංගීත වේදිකාවක් විදිහට අඛණ්ඩව දශක ගණනාවක් මේ රටේ සිංහල සංගීතයට කරපු අපරිමිත සේවයට ගරු කිරීමටත්. අද ගීතය ගායනට අපි ආරාධනා කරනවා. මේක යුග ගීතයක් බවට පත් කරනවා සජීව දේවනාරායන සහ විශාරද පුලස්ති අභිෂේක්ට ආරාධනා කරනවා. පුලස්ති විසංගුණරත් මහත්තයාගේ මුණුපුරා මේක කියනක ගැන ඔහු කැමති වෙන්නේ නැහැ. නමුත් ඔහු කර්ණාටක සංගීත විවිධ සංගීත ක්‍රම පරිශනාත්මක කරමින් ඔහු මට මේ මම ගෙදර ඉන්න තාක් කල් මට පද දෙනවා. පද දෙනවා කියන ඔහු ඔහුගේ ස්ටුඩියෝ එක ඔහු වැඩ කටයුතු කරනවා. පපා ඇවිල්ලා මේක බලන්න හොඳයිද කියලා. මේක හොඳයිද? ඉතින් මේ මම හිතනවා මම මේ තරුණයාට මේම අතක් දෙන්න හදනවා වගේ සියලුම අය තම තමන්ගේ දරු පිරිසට මුණුබුරන්න තරුණ තරුණයන්ට අතක් දුන්නොත් අපිට තාරුණ්‍ය ගිනාවිතේ කොයි බලද කියන වැසනාට මහ උපකාරී වෙයි. මේක තමයි හේතුව ඔහුව අටහරදන කිරීම. අපි ඒ ගීතේ රස විඳිමු. නොමැතිව දැත ඔබේ රජකම රජකම නෑ පලක් නැතේ මා කුමරා ඔබ කුමරී දෙවේ මානිගේ මා කුමරා ඔබ කුමරී දෙවේ මානිගේ දිව්‍ය 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 මාලිගේ දිව්‍ය
divya 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 malige 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 gove genu paradai ඔබේ නොමැතිව දැත ඔබේ රජකම රජකම නැපලක් නැතේ මා කුමරා ඔබ කුමරී දෙවි මාලිගේ මා කුමරා ඔබ කුමරී දෙවි මාලිගේ දිව්‍ය 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 මාලිගේ දිව්‍ය 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 මාලිගේ මාලිගේ මාත්‍රා සංගීත මණ්ඩපයේට ඔබට සවන් දෙන්න පුළුවන් ලබන සෙනසුරාදා රාත්‍රී 10ට රන් FM ගුවන්විදුලියෙන් FM 88.1 සහ 100.5 www.runfm.lk වෙබ් අඩවියෙනුත් සවන් දෙන්න පුළුවන්. අද විල්සන් ගුණරත්න මහතා සමග අපේ කතාබහ සහ ගීත රස. දැන් ඔබ තුමාගේ දේශන දිවිය ගැන කතා කරන්න හිතුණා. මේ වසර ගණනාවක අත්දැකීම් ආශ්‍රයෙන් සකස් කරගත්ත ලේඛනයක් මගේ අතේ තිබ්බා. නවමාදිලියේ චින්තන රටාවක්. දැන් මේකේ කారణ 15ක් තියෙනවා. මම හිතන්නේ මේ 15 ගැන කතා කරන්න වෙලාව නැහැ. ඉවසිලිවන්ත බව, අවධානාත්මක භාවය, නිවැරදි සංනිවේදන නිපුණතාව, වෘත්තීය දැනුම. මට හිතෙනවා මේකේ කරුණු දෙකක් ගැන විතරක් අහන්න. ධනාත්මක භාෂා ව්‍යවහාරය කියලා කියන්නේ මොකක්ද? දියුණු වෙච්ච හැම රටකම හැමෝම දියුණු වෙලා තියෙන ධනාත්මක සිතුවිලි සහ ධනාත්මක භාෂා විවරය භාවිත කරලා. අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? අඩුයි. අපි පාවිච්චි කරන්නේ එකට මෙහෙම කරුණු දෙකක් කියන්නම්. අපේ රට මේ තැනට තියෙන හේතුව කොටස් දෙකක් ඉන්නවා. ඒ කොටස් තමයි යමක් බාර දුන්නාම ඒක කළ හැකි හොඳම ක්‍රමය සහ කළ හැකි ක්‍රමයේ ඉක්මනින් හොඳම ක්‍රමය කරනවා. අනිත් නොකරන්න හේතු කියනවා. මේ නොකරන හේතුමයි කියන්නේ. ඒක ධනාත්මක සිතුවිලියක එන මේ ඍණාත්මක භාෂා විවරයක්. දැන් ධනාත්මක භාෂා විවරය දැන් අපි සංනිවේදනය කරනකොට දැන් මොනතරම් චිත්ත ප්‍රීතියක් ඇති වෙනවද? අපේ භාෂාවට කියන්නේ මේ ජපන් මහත්මේ මට කිව්වා හයි කොනෝ යෝ ආව වෙරි මිචුක ලැන්ග්වේජ් හයි කියලා කිව්වා. ඒ භාෂාව මේ කතා කරනකොට ඒකේ සංගීතය තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ ධනාත්මක භාෂා විවහාරයෙන් තමයි ඔව් පුළුවන්. මම අහනවා තරුණයන්ගෙන් ඔබට මේ දේ කළ හැකිද සර්? මේ සර් මේ නෑ මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ රට ගොඩනගන්න පුළුවන්ද? පුළුවන්. ධනාත්මක භාෂා විවහාරය එතන තියෙනවා. මේ රටේ ගොවි ජනතාවට, කම්කරු ජනතාවට කරන්න පුළුවන්ද ඔවුන්ගේ ජීවිත සුඛිතමුද කරන්න දේවල්? ඔව් පුළුවන්. අනේ ධනාත්මක භාෂා විවහාරය. හොඳයි.
ඊට පස්සේ ප්‍රශ්න විසඳීමේ නිපුණතාව අරමුණු සහ ඉලක්ක දිවැරදිව හඳුනා ගැනීම අරමුණු නිශ්චය කර ගැනීම මේ ඔක්කොම ගිහිල්ලා ක්ලෝසිං ඇබිලිටි නිමා කිරීමේ නිපුණතාව ඒ මොකද මේක මම දකිනවා මම කරපු සමීක්ෂණ වල අපි අත වශයෙන් මම මුලින් කිව්වා වගේ අර මගේ අංශාධිපති බාරද හේරත් මහත්මයා අපි කරපු සමීක්ෂණ වලදී මේ තාරුණ්‍ය ගැන තියෙනවා වැඩක් පටන් ගන්න ඉවර කරන්න හිතාගෙන නෙවෙයි පීටර් කෝවේ ඔහුගේ පොතේ කියනවා begin with the end in mind පටන් ගන්න අවසාන කරනවා කියලා හිතාගෙන කොපමණ දේවල් කොපමණ සංකල්ප කොපමණ ව්‍යාපෘති අතරමඟ නවතිනවාද අතරමඟ නවත්තනවාද ඇයි පටන් ගන්න ඕනේ මේ දේ නිමා කරනවා කියන අදිෂ්ඨානය ඇතුව මේ අදිෂ්ඨානය පෞද්ගල ජීවිතවලට රාජකීය ජීවිතවලට රට සංවර්ධනය කිරීමටත් ඉතා අවශ්‍යයි මම හිතන්නේ වැදගත් කාරණාවක් දැන් මේ නොනිමෙන දිවි ගමනේ ඔබ මීළඟට තෝරගෙන තියෙන ගීත දෙකම මම හා සම්බන්ධ වෙනවා මේ අපූර්ව ගීතය චාර් ජෝතිපාලයන් ගායනා කරන ගීතය මේ ගීතය තෝරගන්න කරුණු දෙකක් තියෙනවා එකක් තමයි විශේෂයෙන් ජෝතිපාල අපේ සෞද්‍යා ඔහු මේ ගීතය ගැයීමේදී ඒ ගීතේ මතු කරන වචන වලට තාමත්ම අර්ථය ගෙන දෙන පරිද්දෙන් හඬ පාලනය කරගනිමින් හඬ විවිධ විවිධ තලවලට ගෙන ගැමින් ඒ ස්වරතර ඔහු කරන ගායන විලාශය සහ මේ මමරණ චිත්‍රය චන්දන මට මේක කියන්න අවසර දෙන්න අම්මා කියන කෙනා තමයි මේ ලෝකේ රටක් රාජ්‍යයක් ආණ්ඩු කරන්න ඕන කරන පස් පංගුව දෙන්නේ අම්මා බඩට දරුවා ආවම අම්මා බාර ගන්නවා දරා ගන්නවා අම්මා කැප වෙනවා අම්මා වග කියනවා අම්මා වග වෙනවා මේ කරුණු පහ තමයි අම්මා අපි ඉපදෙන ඉස්සෙල් අපිට උගන්වන්නේ ගැබ්බර අම්මා කෙනෙක් දකිනකොට මට වඩා වැඩිමල් නිසා මට දෝත් මුදුන් දෙන්න මෙහෙම කරන්න බෑ මම දකිනවා ඒ අම්මා ඒ ඊළඟ දරුවා ඒන දරුවාට ඒක කියනවා ඒ නිසා රටක් ගොඩනගන්න මේ කරුණු පහ ඇති ඊළඟට දරුවා කුසතුලා මිටමලෝකන එනකොට එන්නේ අම්මා කියනවා මිටමලංග එන්න ස්වයං විනේ පුතේ මේ මිටමලෝකන එන්න නිවරදි කටයුතු කරන්න යහපත් සිතුවිලි අරන් එන්න ධනාත්මක සිතුවිලි අරන් එන්න පුතේ කණ්ඩායමක එකට වැඩ කරන්න පුළුවන් ආශ්‍රය කරන්න පුළුවන් පරිසර හදා ගන්න පුළුවන් වෙන අම්මා දරුවා ගුණවත් වෙන්න සපවත් වෙන්න ධනවත් වෙන්න ජනනවත් වෙන්න කියලා හිතන ගමන් අම්මා දෙන්නේ අපේ පස් පංගුවේ පණවිඩි මේක ජනාධිපති ජෝන් බයිඩන් මහත්තයාටත් අගමැති මෝදි මහත්තයාටත් අදාළයි මේ පස් පංගු මේ ප්‍රතිපත්ති පහ ස්තුති අපි මේ ගීතේ රස වෙනමු मूल गीत चार ज्योतिपालयन तिस्स डायस गीते रचना कले सरत् विक्रम के संगीते अद गायन पुलस्ति अभिषेक टापी आराधना करना मात्रा मंडपेट ससर पुरा मीनुनी मिन दिवि गमनी निवनी मग तिन थुरा तुम नतीदा इंदला गेले मा तनी करला कुस इन्नी मट नुम दीना दुख वेदना वविंदला अम्मे उप बुद्धुवे वो मोगुनगी
පැටලීලු මායාවෙන් ගලවා මා අවමානෙන් නුවණැස මගේ පහදාලා දියුණු වේ මග පෙන්නාලා ලැබුවේ අද මාත්‍රා හාස්‍ය රංග ශිල්පී විල්සන් ගුණරත්න මහතා සමග. දැන් මීළඟ ගීතයේ තිබෙන්නේ ඒක අපූර්ව පදමාලාවක්. අර සංස්කෘතියත් එක්ක මේ ගීතය ඇඳන්න පුළුවන්. මවකට සැලකීම සහ අලුතෙන් හම්බ වෙන මීරිඳ හෝ පෙම්වතිය නිසා මවට නිගරු කිරීම මේ වගේ දේවල් මේ ගීතේ කතා වෙන්නේ. හැබැයි මට හිතුණා දැන් ඔබ හෝටල් ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි අත්දැකීම් ලබා තිබෙන නිසා දශක පහක් අකේන අවුරුදු 50 ඔව් මොකද අවුරුදු 21 තමයි මම නවදිල්ලි යන්නේ හෝටල් කරන මනා කරන්න ඉගෙන ගන්න ඊට පස්සේ ඉතෙහෙත් සේවය කරන ගමන් ප්‍රායෝගික සේවය කළා නිසා අද 48ක් කියලා හරි සාධාරණයි දැන් ওই හෝටල් ක්ෂේත්‍රයත් ඒ කියන්නේ ඒක ඇඳෙන සංචාරක ක්ෂේත්‍රයත් එක්කනේ ඔව් සංචාරක ව්‍යාපාරය නිසා රටක සංස්කෘතියට හානියක් වෙන්න පුළුවන්ද හානියක් වෙනවා කියලා තියෙන කතාව ගැන ඔබ මොකද හිතන්නේ හොඳ සමීක්ෂණයක් කරලා මාචර සුනන්ද මහේන්ද්‍රයන් ලිව්ව පොකුරු වැස්ස කියලා නාට්‍යයක් මම ඒක නිෂ්පාදනය කළා ඒකේ මම ප්‍රධාන චරිත රඟපෑවා එහෙම වෙන්න පුළුවන් මිස් ඉන්නේ විවිධ අධහැල් විශ්වාස තියෙන විවිධ සිතිවිලි හැඟීම් තියෙන පුරුදු චර්යාවන් තියෙන අය නෙන්නේ මම එක උදාහරණයක් කියන්නම් මම බ්‍රාන්ස්විච් හොටලේ වැඩ කරනකොට හිටියා ජෝසප් කියලා මහත්මෙක් ඔහුත් තුමනි විරල පිළිබඳ පෙරල තියෙන ආසන පැනවීම ඒන අමුත්තන්ට ඔහු හැමතිස්සෙම කාර්යාලයට දුවන් එනවා එයාලා කියනවා සර් ස්මෝල් ප්‍රොබ්ලම් සර් කියනවා මම කෝ what's the problem just tell me සර් අද කොම්පුට වල ඉන්නවා සුදුමාත්‍රසුදුමා නෝනලා ඉන්නවා කයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි ජෝස් හොඳයි හොඳයි උනාට සාරුතෙන් આવත් කවුරු නැහැ සැදෙන්නේ ඒක හිස් සිසුමිෂ කියලා යනවා හැම සිස්සෙම මොකක් කරේ ඒක කොහෙන් මාව බලන්නේ නේනවා ඒක සර කියලා කයි සර් ස්මෝල් ප්‍රොබ්ලම් කිව්වට එදා තුනේ මූණේ පිටක බිය ගැතියක් මොකද ටෙල් මී ජෝසෙෆ් වොට්ස් ද ප්‍රොබ්ලම් කිව්වා සර් මේ බීච් එකේ නෝනල් තුන්දෙක් ඉන්නවා ඔව් ඒ නෝනල් තුන්දෙනාම සර් ඇඳුම් මුකුත් නැතුව බීච් එකේ ඉන්නවා සර් දැන් මේ නාන්න බයින් හදන්නේ ඒක කරන්න දෙන්න දෙන්න බෑනේ මම දන්නවා රට යුරෝපේ රටවල තියෙනවා එහෙම නිරුවතින් ඉන්න පුළුවන් ස්ථාන මෙහෙ නැහැ අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක බෑ මම හිතන හිටු අමුත්තන් පිළිගන්න නිදහරේට කිව්වා අතන තියෙනවා විශාල ප්‍රමාණයේ තුවාල ඒ තුනක් අරගෙන ගිහිල්ලා මේකෝ අඳගෙන අරන් එන්නේ මේක ඔයගේ රාජකාරිය කියලා ඉවලම ආරක්ෂක නිලධාරිනිය කිට යවටත් යන්න කිව්වා යන්නේ කොහමද ජෝසප් කොහ නෑ සර් මම මෙහෙම කරලා ගිහින් දෙන්නා සර් මම කො නෑ මෙහෙම බලන් ගිහින් දෙන්න ඕනේ නෑනේ ඇරියා ඊට පස්සේ ජෝසප් ආයෙ දුවනවා මම කො එන්න කාර්යාලයට ගේන්න හොඳ දේශනාවක් දීලා තානාපති කාර්යාලයට කතා කරලා මේගොල්ලෝ හෝටලෙන් යවනවා කියලා එනවා ජෝසප් ආයෙ දුවනවා සර් සර් ස්මෝල් ප්‍රොබ්ලම් සර් මම නෝ what is your problem now tell me what is your problem සර් නෝනා තුන්දෙනා එනවා එන ප්‍රශ්නයක් නෑ ජෝසප් නෑ සර් නෝනා තුන්දෙනා එන්නේ තුවාල තුන ඔළුවේ බැඳගෙන ඉතින් ඒ නිසා සංස්කෘතික විවිධ සංස්කෘතික රටාවන් චර්යා ධර්මයන් තියෙන අය සමග ගැටෙනකොට යම් යම් සිදුවීම් වෙනවා හැබැයි සමස්තයෙන් සමස්තයක් වශයෙන් ගත්තාම සංස්කෘතික ව්‍යාපාරයෙන් නැවත දිනේවා නැවත ඇති වේවා මොකද මේකේ ඉන්න යෙදුණු අය අනන්ත ප්‍රමාණ දුක් පීඩා මේ වෙලාවෙ විඳිනවා
හොඳයි දැන් ඔබ තෝරාගෙන තිබෙන ගීතය සමහර තරුණ තරුණියන්ට රැවටිලා අම්මට වෙනස්කම් කරනවා ඔව් දැන් මේක වෙන්නේ දැන් බිරිඳ සහ අම්මා මේ හැම පවුලකම නෙවෙයි මම දන්න ලීලි කෙනෙක් ඉන්න ඒ ලීලි තමන්ගේ අම්මට වගේ මේ නැන්දම්මට ආදරේ දැන් මේ සංස්කෘතිය තමයි ඇති කරන්න ඕනේ නමුත් වෙන්නේ සුළුසුළු මත ගැටුම් ඇති වුණාම බිරිඳ අර අම්මගේ පුත්‍රයාට විරුද්ධව කියනකොට අර පුත්‍රයා කරන වැඩේ මේ අම්මට කියනවා අම්මට දොස් පවරනවා අම්මා හිතට දෙනවා අම්මා හිතන්නේ හැමති මේ මගේ පුතා මං කියන දේ අහන්න ඕනේ ඔයා අරයාගෙන පස්සේනේ මේ ගැටුමක් තියෙනවානේ එතකොට ඇතැම් අය කරන්නේ තරුණ ගෙදර ඉන්න හුඹා රෑවල සැමියන් මොකද මේ බීලා මත්පැන් අරගෙන එනවා මම මත්පැන් අරන් ආවම ආපු එක්කෙනෙක්ගේ කතාව කියන්න මට අවසර දෙන්න වෙලාව තියෙනවනะ ඔහු මේ විවිධ ප්‍රශ්න නිසා ඔහු මත්පැන් බීලා එනවා අන්තිම දවසක අම්මයි බිරිඳයි දෙන්නම එකතුලා කියනවා මේ කරුමේ අපිට ගෙවන්න බෑ රෑයකට දෙකට එන්නේ හැමදාම අනිත් ප්‍රශ්න නැහැ යතුරක් කපා ගන්නවා මම එන්න ඕගොල්ලෝ නිදා ගන්න ඉතින් යතුරු කපන් ඇවිල්ලා දොර ඇරලා එදත් මත්පැන් බීලා ඇවිල්ලා තියෙන්නේ මත්පැන් කෙසේ නොකතු දෙයක් තරුණයෝ දැන් එන්න ඇවිල්ලා ගේ මිදුලේ බල් පෝච්චියේ වැටිලා මූණ හැමතැනම හීරලා මෙයා ගියා කෙලින්ම ගිහිල්ලා දැන් අම්මා බිරිඳ නිදි ගිහිල්ලා වොෂ්රූම් එක කරලා ගිහිල්ලා බැලුවා මූණ හැමතැනම තුවාලේ ප්ලාස්ටර් කරන් ඇලෙව්වා කණ්ණාඩි බලන අන්න නිදාගත්ත උළු ඉඳන් පෙරවන් නිදාගෙන උදේ පාන්දර අම්මත් බයිනවා බිරිඳත් බයිනවා ඔයගොල්ලෝ බොරුවට බය ඉන්න එපා ඔයගොල්ලෝ ඇහැරලා තියෙන්නේ මං එනකොට ඔයා මොකද බනින්නේ ඊයේ බීලා නෑවේ මං කොහෙද බිවි ඊයේ ඔයගොල්ලෝ බුදියන් නීටි මං එනකොට ගිහිල්ලා බලනවා බාත්රූම් එකේ අර කණ්ණාඩි හැමතැනම ප්ලාස්ටර් අරවලා තියෙන්නේ දැන් මේක තින්ක කියන හිතල hina වෙන්න ඕන කොටසක් ඊට පස්සේ දැන් මේ ඔක්කොම නිසා මං වැඩි කැමති මේ ගීතේ දැන් දිගට විස්තර කියන්න බැරි නිසා වරදක් ඇතොත් ඔබේ බිරිඳව කැඳවලා දෙන්න අයට කරුණු පහදලා ඇයි ඔබේ අම්මත් ගෑනු කෙනෙක් ඉඳා මම මේ ගීතේ කැමති ඒ කොටසට අදත් මම ඉල්ලනවා වරදක් ඇතොත් කරුණු පහදලා දෙන්න පිළිඳක සාකච්ඡා මාර්ගයේ විසඳ ගන්න අම්මත් මේ ගීතේ විශේෂත්වයක් තිබෙනවා අපිට සිටින සිටි අග්‍රගන්‍ය ගායන ශිල්පියෙක් පද රචකයෙක් සහ සංගීතඥයෙක් එම් එස් ප්‍රනන්ද මහන්තයා ගීතේ රචනා කළේ සංගීතවත් කළේ ගායනා කළේ දැන් එතකොට අනිත් මුණුපුරා එනවා එම් එස් ප්‍රනන්ද මහන්තයාගේ මුණුපුරා ශානක ප්‍රනන්ද ගීතේ ගායන්නේ අද මාත්‍රා මණ්ඩපේ අම්මද නැත්තම් ඔබගේ බිරිඳද ඔබ ආදරේ මේ දෙන්නගෙන් කාටද ගෑනු අපිට සිය ගණන් සෙවකි නමුත් අම්මා කිව්වොත් එකිනයි බොරු නැති අත මිට කාසි පණ නැති විට එතකොට ගෑනුත් ඇති වට පිට එයාලා අත මිට නැති දාහැරයයි යන්නට මහතුනේ අම්මා එහෙම කරයිද තම පුතාට සමහර තරුණෝ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑනුන තරම් ලෝකේ හරිම කරදරේ ඒක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ චූල පදම රජතුමාගේ පිසවට පිපාසේ වුණ කාන්තාරේ යන විට රජා උරේ පළලා ලේ දුන්නනේ බොන්නට රජු විතරම් මාතරින් හිටිය පිසවට ඇය ආස හිතිලා අතපය නැති කොරෙකුට රජාව එක්කම් ගොස් මහ කන්දක් මුදුනට අල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට මහතුනේ අම්මා එහෙම කරයිද තම පුතාට
සමහර තරුණ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑනුන් තරම් ලෝකේ හරිම කරදරේ එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ සහ පිසව කෙලේ යන විට වැදි කුමරෙක් කඩා පෙන්නා සටනට ඒ වැදි කුමරගේ හැටි දෙනියු සිවුරට ආස හිතුන රජතුමාගේ පිසවට කඩුව ඇගෙන් රජතුමා ඉල්ලන විට කඩු කොපුව රජුට කඩුව දුන්නා වැද්දට අන්න ඒක නිසයි මැරෙන්න උනේ රජාට මහතුනි අම්මා එහෙම කරයිද තම පුතාට සමහර තරුණ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑනුන් තරම් ලෝකේ හරිම කරදරේ එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ බිරිඳව ඔබේ ළඟට ගෙන්න ඇගේ වැරදි ඇතොත් කියලා දෙන්න පහදා ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා මොකද ඔබේ අම්මත් ගෑනු කෙනෙක් ඉන්න අම්මයි තාත්තයි මගේ ජීවිතය ඒ දෙන්නගේ ලොකුම පුතුය මමයි දෙන්නව රැකී මමට යුතුය අන්න ඒකයි හොඳ පුතුගේ හොඳ ගතිය සමහර තරුණ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑනුන් තරම් ලෝකේ හරිම කරදරේ ඒක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ අද විල්සන් ගුණරත්න මහතා සමග අපි ගත කරන අවසාන විනාඩි කිහිපය. දැන් රංගන ශිල්පියෙක් වූවාට අමතරව මම හිතන්නේ ඔබගේ ජීවිතේ දැන් වැඩි කාලයක් ගෙවන්නේ මේ දේශකයෙක් හැටියට අභිප්‍රේරකයෙක් හැටියට. එතකොට තරුණයින්ට හෙටක් හැදීම සඳහා ලොකු නන්දුවක් දක්වන. එනිසා මම කල්පනා කළා අවසාන ප්‍රශ්න විවෘතව අතාරින්න ඔබට මොනවද කියන්න තියෙන්නේ රට හැදෙන්න නම් තරුණයෝ හැදෙන්න නම් මම ගෞරවයෙන් ආරාධනා කරන දෙමව්පියන්ට අපි තරුණයන්ට බයිනවනේ ත්‍රිවිල් එළවනවා තරුණයන්ට බයිනවා මත් කුඩු ගන්නවා ත්‍රිවිල් දරුවන් තරුණයන්ට බයිනවා මේ අය අයාලේ යනවා කියලා මේ අයට නිසි මඟ පෙන්නලා මේ මාවත ඇතුළු වෙන්න ඔබේ සිරුරු විශාල සිරුරු තුළ සියලුම දේවල් තියෙනවා අවශ්‍ය සියලුම දේවල් තියෙනවා කියලා එය මනමින් ඔප්පු කොට පෙන්නන්න ඒ අයව පදනම් ආයතන පමණන්නේ විවිධ කාර්මික විද්‍යාල තියෙනවා මේවට යොමු කරන්න. දැන් මේෂන් බාස් කියන එකට තමන්ගේ පුතා යවන්න කැමති නැති වෘත්ති අභිමානයක් නැතයි සිතා. වඩු කාර්මිකයාගේ පුතා වඩු කර්මාන්තයට යන්නේ නැත්තේ වඩු කර්මාන්තය නැතයි නිසා. මම ලන්ඩන් වලදී ඉගෙන ගත්ත දෙයක් තියෙනවා මේ වෙල්ඩ් වෙල්ඩින් කාර්යය කියන්නේ වෙල්ඩර් කියන්නේත් නැහැ. දැන් කියන්නේ මෙටල් ටෙක්නිෂියන් කියලා. මේ නම් මේ තනතුරු දෙකට නම් දෙකක් හදන්න පුළුවන් අපිට. අපි සරල සුගම සුමට වචන පුළුවන් අපිට හොයාගන්න. ඊළඟට ඇත්ත වශයෙන්ම තාජ්මහල් හැදන්නත් මේෂන් බාස්ලා හිටියන්නේ සීගිරි හැදන්නත් මේෂන් බාස්ලා හිටියන්නේ ඇම්බැක්කේ පන්සලේ තියෙන 1565ක මේ තියෙන ලී කැටයම් රූගත කරන් යනවා විදේශිකව මවිත වෙලා. ඒ නිසා ඒ අයටත් කාර්මික ක්ෂේත්‍රයේ ණයට හැමෝටම එක එක හොඳ අවෘත්ති අභිමාතින නම් හදන්න අපි ඒක ආරම්භ කරනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයට ගොඩවදින්න කරවන වලින් පස්සේ විවිධ වැඩසටහන් තියෙනවා. මේ තාරුණ්‍ය ගෙන ආයුත්තේ කොයි බඩද කියලා අපි වැඩසටහන් හදලා තියෙන්නේ. ශල්‍ය වෛද්‍ය නිලංග පෙරේරා මහත්මයා අපි එකතු වෙලා
මේ තරුණ පරම්පරාව තමයි අපේ මාතෘභූමියේ ප්‍රගමණය ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම මට මේකට උදව් කරනවා ඔසඳ ගුණරත්න පෙර මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කසිකාචාර්ය වෙරිසිංහ රාජේනාංශි පුත්‍රයන් සමනේ මම මේ කියන්නේ මොකද අපි එක්කට එකතු වෙලා අපේ තරුණ ජීවිතේ ඉවරයි. මට ඕන එක දෙයක්. මම දැන් මට WG කියන හුඟක් අය WG කියන්නේ විල්සන් ගුණරත්න කියලා. ඇත්තටම දැන් ඉතින් WP WG වල පය ගොඩ පයනේ දැන් අපි. WP WG වල පය ගොඩ පය ඉතින් ජීවිතේ කාලේ වැඩි. ජීවිතේන කාලේ අඩුයි. මගේ මරණයට පෙර ආතුරෝ මට දැක ගන්න ඕනේ. මේ අවුරුදු 72 මේ රටේ තිබෙන සංස්කෘතිය වෙනස් වෙලා මේ තාරුණ්‍ය ගෙන ඇවිත්තේ කොයිබටද කියලා ගිලා තාරුණ්‍යෝ මේ රටේ මාතෘභූමියේ අභිමානය සහ ප්‍රගමනයේ දායක වෙනවා දකින්න. චන්දියා චිත්‍රපටයේ ගීතයක් මීළඟට තෝරගෙන තියෙන මංගලම් ජය මංගලම්. ඔබේ ප්‍රාර්ථනාවත් ඒක තමයි මම හිතන්නේ. මගේ ප්‍රාර්ථනාවත් මේකයි මේ රටටත් මංගලම් වෙන්න ඕනේ. මේ වෙලාවේ කොරෝනා නිසා නැත්නම් මේ යුද්ධය නිසා වතන් වෙලා ආර්ථික අහිමියට වෙලා විශාල දුක් දුමනසෙන් විඳින සිරු දෙනාට මේ ගීතය ඇසුවාම කිසියම් විදිහක මේ මනෝභාව උද්දීපන වෙන ගතියක් තියෙනවා. ඒක තමයි මේක යොදාගෙන තාල තරංග. ඒක තමයි මේක යොදාගෙන තනුව. ඒක තමයි මොහොදිබෙන් මහත්මයා මේ ගීතේ ගැපු ආකාරය දශක ගානක් ඉස්සලා අපිට ඇහෙනකොට දැනුණු රස නිෂ්පත්තිය සහ මේකේ අවසානයේ කියනවා පොකුණු තුල පිපි පියුමසේ. ඒ නිසා මේ මේ සියලුම විවාහ වෙන්න අයටත් සුභපතමින් මේ රටේ සියලුම දෙනාට සුභ මංගලම් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගීතය අහමු චන්දන. ඒ ගීතයත් සමගින් අද අපි මාත්‍රා වැඩසටහන නිමවටපත් වෙනවා. විල්සන් ගුණරත්න මහත්තයාට බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණීම පිළිබඳ. උදේෂ්ෙන්දුල ප්‍රමුඛ සාරෝ සංගීතයෙන් ඒ වගේම අද ගායන බෘන්දය ටිකක් ලොකු වුණා. හතර දිනක් ගීත ගායනා කළා ශානක ප්‍රනාන්දු සාරෝ කණ්ඩායමේ සජීව දේවනාරායන පුලස්ති අභිෂේක් සහ පියුමි මදුෂිකා අද ගායනයෙන් එකතු වුණේ. සියලු දෙනාටම ස්තුතියි. අපි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරමු. එතකොට මේ ගීතයේ අර්ථ වඩාත් අරුත් ගැන්වේවි. ඒක තමයි අපේ ප්‍රාර්ථනය. එක දෙයක් කියන්නම්. මොහොත ඇතුළුව ගීත ගායනා කරන හතර දෙනාම සූර්යෝ. ඒ වගේම අද පාලකයෝයි පාලිතයෝයි දෙකොල්ලෝම ආතතින් ඉන්නවා නම් මේ කොරෝනා තත්ත්වය නිසා වෛද්‍ය දමිත හෙට්ටිආරච්චි එතුමා සායනික මොහොන වෛද්‍ය වගේම ගම්පා මූලික රෝහලේ සේවය කරන්නේ වෛද්‍ය දමිත හෙට්ටිආරච්චි මහතාත් මමත් වර්ෂණක දියත් කරන ආතතිය එගොඩ වෙන්න උදව් වෙන්න ජනි ජනයාට ඒක නම ඩොක්ටර් ඇන් ඇක්ටර් ඒ කියන්නේ වෛද්‍යවරයා සහ නළුවා අද අසහාය රංගන ශිල්පියෙක් සමග අප කාලය ගත කරේ. දැන් අවසන් ගීතය මේ ගීතය සමගින් අප සමගන්නවා. මේ මුල් ගීතය බොහින්දින් බැග් ඇතුළු පිරිස ගීත රාශක කරුණාරත්න අබේසේකර ආර් මුත්තුසාමිගේ සංගීතය අපි ආරාධනා කරනවා සජීව දේවනාරායනට. මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් සරදත සරණ සරණිනේ සරදත සරණ සරණිනේ යුවති පති සුවසේ දිනේ මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් Thank you.
විඳ රසේ ලැබ විනෝදෙන් සනසිලි ලැබ විනෝදෙන් සනසිලි සමගිදා මෙන් වෙලි වෙලි මංගලම් ජය මංගලම් මේවා සිරිසුබ මංගලම් මංගලම් ජය මංගලම් මේවා සිරිසුබ මංගලම් වෙනි කතරේ